ඉතින් අයිබොන් කියලා පිළිගන්න ඔයගලන්ට පොඩි වීඩියෝ එකක් විශේෂයෙන් කරන්න මම හිතුවේ අද මේ පරිගණක සහ ඩිජිටල් මාධ්‍යකරණයේ ආචාර ධර්ම පද්ධති කියන එක අපේ මිනිස්සුන්ට ගොඩක් වෙලාට අමතක වෙලා තියෙනවා. ඒ කියන්නේ පොඩි හැඳින්වීමක් කරන්න මම හැදුවේ. ඉතින් මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙනවායි කියලා මම අනිවාර්යයෙන්ම හිතනවා. විශේෂයෙන් පරිගණකය ගත්තත් එහෙම පරිගණකයට මේ මේ ආචාර ධර්ම වලින් මම කියන්නේ සූදානම් වෙන්නේ කියන්න හිතුවේ මේ ආචාර ධර්ම අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. විශේෂයෙන්ම අන්නයට හානි වෙන ලෙස පරිගණක භාවිතාවෙන් වැළකෙන්න ඕනේ පළවෙනි කාරණේ. ඒකේ එදා ඉඳලම තිබ්බ දෙයක්. මොකද ඕකෙන් ගොඩක් ප්‍රශ්න වුණා ලෝකෙට. ලෝකෙට හැමදාම මිනිස්සු සියදිවි හානි කරගෙන පවා වුණා ඕකෙට. ඉතින් ඒක අනිවාර්යයෙන්ම අපි සැලකිය යුතු වෙලා අනිත් එක තමයි අන්නයගේ පරිගණක දත්ත ලිපි ගොනු ආදී පරීක්ෂා පරිහරණය කිරීමේ වැළකීම විශේෂයෙන්ම ඔෆිස් වල වෙන දෙයක්. මේක අපි විශේෂයෙන්ම අපි වැදගත් විදිහට මේක හිතන්න වෙනවා. මොකද මේක අනිවාර්යයෙන්ම අපි වැඩ කරද්දී ආයතනයක වැඩ කරනවා වෙන්න පුළුවන්, ෆැක්ටරි එකක ස්කෝල් එකක වැඩ කරනවා වෙන්න පුළුවන්, අන්නාගේ පරිගණකක් අත දත්ත ලිපි ගොනු ආදී අපිට පරීක්ෂා කරන්න කිසිම අයිතියක් නැහැ. ඒක දඬුවම් ලැබිය හැකි වරදක් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ඒක පරිගණක අපරාධ ගණයට වැටෙන දෙයක් ඒක. හරිද? අනිත් එක වංචනික කටයුතු සඳහා පරිගණක යොදා නොගැනීම. ඒ තමයි අනික් කාරණේ. වංචනික කටයුතු වලට අපිට පරිගණකේ කවදාවත් පාවිච්චි කරන්න එපා. මොබයිල් ෆෝන් එක කවදාවත් පාවිච්චි කරන්න එපා. මොකද පරිගණකේ වගේ මොබයිල් ෆෝන් එකත් මේ දෙකම එක හා සමානව මේ කියන වර්ගවලට ආචාර ධර්ම වලට වැදගත් වෙන නිසායි මම කියන්නේ. හරිද? අනිත් එක අනවසර මෘදුකාංග භාවිතයෙන් වැළකීම. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ගැන ඇත්ත කියන්න ඕනේ ඔයාලට. අනවශ්‍ය අනවසර මෘදුකාංග කියලා කිව්වට අපි මෙහෙම හිතුවොත් එimhe අපිට දැන් සල්ලි නෑ මෘදුකාංග ගන්න. ඒ නිසා මිනිස්සු අනවසරයෙන් මේක පාවිච්චි කරන්න පෙළඹිලා තියෙනවා. ඒක එදා ඉඳලම දැන් අවුරුදු 30ක පමණ ඉඳලා පරිගණක ඉතිහාසය තුළ මේක අපිට දකින්න ලැබුණ ප්‍රවණතාවයක්. අපිට දකින්න ලැබුණ දෙයක්. ඒ නිසා මේක ගැන වැරද්දක් කියලා කියන්න තරම් එක ලොකු වරදක් කියන තරම් මට නම් මන්න හිතන්නේ නැහැ. ඒක නමුත් ඒකට නීති දැක්ක සම්පාදන පයිරේට්ස් ලෝ එක කියලා එකට කියන්නේ. පයිරේට්ස් ලෝ එක විශේෂ මූවීස් වලට එතකොට එතකොට ගියම් සින්දු වලට එතකොට ගියම් සොෆ්ට්වෙයාර් වලට මේක අදාළ වෙන දෙයක්. එතකොට තමාට පරිබාහිර පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වෙමින් වැළකීම කියන එක තමයි අංක පහ විදිහට ගැනෙන්නේ. නමුත් ඉතින් ඕක එක එක අවස්ථානුකූලව අපිට ඩිෆෙන්ඩ් කරන්න පුළුවන් ඕක. තමාට පරිබාහිර පරිගණක ජාලයන්ට අවශ්‍ය නම් ඒක තමන්ට අවශ්‍යතාවයක් තියෙනවනේ ඒක කරන්න. කාර්යභාරයක් තියෙනවනම් ඒ වෙනුවෙන් කියාට ඒක ප්‍රශ්නයක් නැහැ. නිකන් ගිහිල්ලා කාලයට නාස්ති කරලා ඒකෙ තියෙන ඒවා විනාශ කරන්න නැතුව. නමුත් ඇත්තරම අද වෙලා තියෙන අද ක්ලවුඩ් එකක් වඩ පත් වෙලා මේ තියෙන ඔක්කොම නීති ඇත්තරම රියල් පැන ගිය නීති කියලා වෙලාවකට අපි හිතනවා. මොකද හේතුව අද ක්ලවුඩ් එකකට මේ හැම එකම ගිහිල්ලා තියෙන. ඒ නිසා අද නිම්මක් නැහැ. ඕන කෙනෙකුට ඕන විදිහට මේ පරිගණක පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට සදාචාර විරෝධී සහ නීති විරෝධී ක්‍රියා සඳහා පරිගණක භාවිත නොකිරීම කියන එක. පරිගණක සහ මොබයිල් ෆෝන් එක. විශේෂයෙන් අන්න අය වීඩියෝ කරන්න. විශේෂයෙන් අපි ඉන්ස්ටාග්‍රෑම් එකයි ඔය ෆේස්බුක් වගේ ගත්තොත් එහෙම මොකක් ඇත්තරම මම නම් ෆේස්බුක් එකට යන්නේ නැහැ දැන්. ඇත්ත කතාව ඒකයි මම යන්නේ නැහැ. යන්නේ නැති හේතුව මේක ඇත්තරම විකාරයක් කියලා තියෙන මිනිස්සු දාන්නේ කුණු හරප කමිස්. එහෙම මිනිස්සු දාන්නේ කුණු හරප කමිස්. ඉතින් මේ ගැන හිතන කොටත් ඇත්ත වශයෙන්ම හරි කනගාටුවක් දැනෙනවා අපිට. ඇයි මෙහෙම මිනිස්සු කරන්නේ කියන එක ගැන නැවතත් සිතා බැලිය යුතුයි. මේ ගැන අපි කල්පනා කරලා බලමු. අනිත් එක අනික් කාරණේ තමයි පරිගණක ක්‍රීඩා අන්තර්ජාලය සමාජ ජාලා ඒවට ඇබ්බැහි වෙන්න සමාජ ජාලා වෙබ් අඩවිවලට ඇබ්බැහි වීමෙන් තමන්ගේ එදිනෙදා කටයුතු වලටත් මානසික සම්බන්ධතාවයටත් කායික කායික සම්බන්ධතාවයටත් මේක අනිවාර්යෙන් බලපාන කාරණයක් වෙනවාමයි. ඒ ගැන හිතන්න දෙයක් නැහැ. අනිවාර්යෙන් මේක එක බලවත් ප්‍රශ්නයක් ලෝකේ තියෙන එදත් අදත් කවදත් ලෝකේ තිබුණ සහ තියෙන. ඒ නිසා මානසික රෝග පවා අපිට මේක පාවිච්චි වෙනවා. මානසික රෝග හැදෙනවා මේකෙන්. ඒ නිසා මේක හරි ගැටලුවක්. විශේෂයෙන් ඉස්කෝලේ ළමයින්ට, පාසලේ ළමයින්ට, තරුණ ළමයින්ට මේක මාර විදියට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මේ හැම පවුලකටම මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ෆෝන් එක දුන්නට පස්සේ
ඒකෙන් වෙන්නේ ෆෝන් එකේ වෙන වෙන ඒවා බල බල ඉන්නවා නමුත් පාඩම් කරන්නේ එතන ලොකු ගැටලුවක් වඩපත් වෙලා තිනවා විශේෂයෙන් සමහර ජංගම දුරකතන වලදී අන්නේ රැවටීම සඳහා භාවිත නොකිරීම තමයි ඒක ආචාර ධර්මයක් කියන්නේ අපි ඒවට ගරු කරනවා එහෙනම් අන්නයිගේ ජංගම දුරකතන වලට ඇතුළත් තොරතුරු අනවශ්‍යයෙන් භාවිත කිරීමෙන් වැළකීම කියන එක තමයි ඊළඟ කාරණේ ඒක අපි අනිවාර්යෙන් සලකන්න ඕන දෙයක් අනිත් එක ජංගම දුරකතන ඔස්සේ නන්නාඳුරට මිනිස්සුන්ට කෝල් කරනවා කෙටි පණිවිඩය වනවා ඊට පස්සේ මේ ඒ වගේ නරක දේවල් මිස් කරනවා ආචාර ලිසිට ලෙස ජංගම දුරකතන කතා කරන්නේ ඕවා එතකොට අනිත් එක අනිත් අය අන්නයි කාර්ය බහුලව නිදන විවේක ගන්න අවස්ථාවලට උන්ට භාවිත මේ බාධා වෙන විදිහට පරිගණ ෆෝන් එක පාවිච්චි කරනවා ඒක තව භාවිතයක් ආචාර ධර්මයක් නෑ අපේ ගොඩක් මිනිස්සුන්ට මේක ඇත්ත වශයෙන්ම මම කියන්නේ මේක අධ්‍යාපනයත් එක්ක ඉන්න දෙයක් අධ්‍යාපනයත් එක්ක පැමිණිය යුතු දෙයක් අධ්‍යාපනයත් එක්ක සහසම්බන්ධයෙන් එන දෙයක් මේක අධ්‍යාපනයක් නැති කල මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකට අධ්‍යාපනයක් නැති මනුස්සයෙකුට බුද්ධියක් ගැන කතා කරන්න බෑනේ එතනදී ඊට පස්සේ ගොඩක් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා ඉතින් ඒ ගැන තමයි මම අද මේ වීඩියෝ එක ජංගම දුරකතන භාවිතයේදී තියෙන ආචාර ධර්ම පද්ධති කියන එක විශේෂයෙන්ම තව එකක් කියන්න ඕනේ ජංගම දුරකතන වලින් විශේෂයෙන් මානසික රෝග පවා හැදුන ළමයි අද අනන්තවත් ඉන්නවා ශ්‍රී ලංකාව. මම අනිත් රටවල් ගැන මේ කතා කරන්නේ මම කරත්තා කරන්නේ ලංකාවේ. ඉතින් මේ අනන්තවත් ඉන්නවා මේ ලංකාවේ ජංගම දුරකතන වලින් මානසික රෝග හදාගත්ත ළමයි. ඒ ළමයිගේ මුළු ජීවිතේම අඩාල වෙලා තියෙනවා. මානසික රෝග වල පැත්තක් කියලා බලන් ඉන්නවා මනෝගහල වගේ. ඉතින් ඒක මේ අපේ රටේ තරුණ ශ්‍රමය නේද? අපේ රටේ තරුණයන්ගේ ජවය නේද? අපේ රටේ තරුණයන්ගේ ශක්තිය නේද අපේ රටේ තරුණ පරපුර නේද මේ විනාශ වෙන්නේ එතකොට කුඩු අයිස් ගංජා වගේ දේවල් ජනමුළුතුර කතාවත් එක්කම තමයි මේ මේවත් ඊළඟ රිලේටඩ් අයිටම්ස් මේ පාවිච්චි වෙන්නේ මේවට අපේ පාලක පන්තියේ විශේෂයෙන් පාලකයෝ ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේ ඉන්න උදවිය අනිවාර්යයෙන් සම්බන්ධ වෙනවා මේකට මේක ගැන අනිවාර්යව සමීක්ෂණ කළ යුතු ජනතාව මේ විදිහට ක්‍රියා කළ යුතුයි මොකද මේ මේ විදිහට අපේ රටට වෙන්න දෙන්න බෑ අපේ රටේ අපේ සම්පත කියලා කියන්නේ තරුණ සම්පත එකදා අපි ඔබ ගත්තොත් දීර්ඝ ඉතිහාසයෙන් තරුණ සම්පත විනාශ වෙන නිදහසෙන් පස්සේ තරුණ අනන්තවත් කැප කරා මේ රට වෙනුවෙන් ඒකෙන් දේශපාලකයෝ තමයි මේකේ වාසිය ගත්තේ දැන් මිනිස්සුන්ට හොඳට ඒක තේරලා තියෙනවා ඔබ ගත්තොත් 1971 තරුණ පරපුර විනාශ වුණා තරුණ පරපුර 60,000ක් විතර මැරුණා එතකොට 88 89 ද තරුණ පරපුර ලක්ෂ දෙකක් විතර මැරුණා හමුදා විසින් මරා දැම්මා අපේ රටේ ආණ්ඩුවත හිතයිෂි හමුදා වර්ණසේ ආරක්ෂක හමුදා එතකොට යුද්ධදී ලක්ෂයකට වැඩි ද ලක්ෂ එකහමාරක් විතර දෙමළ දමිළ තරුණයෝ මැරුණා සිංහල තරුණයෝ සොල්දාදුවෝ මැරුණා අපේ රණවිරුවෝ මැරුණා දෙපැත්තෙම මැරුණා මම මේ දෙපැත්තරම නැතුව මම මේ කතා කරන්නේ ඉතින් ඒ නිසා මේ අපේ ශක්තිය අපේ ජවය අපේ රටේ අනාගතය අපේ තියෙන ලේ අපේ තියෙන ජවය මේකයි මේ ගැන කතා කරද්දී හරි කනගාටුයි මේවා කොතනින් කතා කරලා කොතනින් කෙලවරේද කියලා අපි දන්නේ. ඒ නිසා මේ ගැන ඔබ කතිකාවත කල්පනා කරන්න ඕනේ මේ ගැන අනිවාර්යයෙන්ම ඔබ තේරුම් ගන්න ඕනේ මේ ගැන. තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනේ. ඔබද ජංගම දුරකතනයට ඇබ්බැහි වෙලා ඉන්නවා කියන්නේ ඔබගේ කාර්යභාරයත් ඔබගේ රටට යුතු යුතු යුතුකම වගකීම ඔබේ දමෝපියන්ට යුතු යුතු යුතුකම සහ වගකීම පහැර හැරියා වෙනවා අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ කතා දෙකක් මේක අනිවාර්යයෙන් වෙනවා. ඉතින් ඒක පස්සේ තමයි අපේ ප්‍රශ්න අපේ ලංකාවේ ප්‍රශ්න අපි කොහොමද විසඳගන්නේ අපේ තරුණ ඔබ ওই විදිහට කටයුතු කරොත් එහෙනම් අපේ රටේ ඊළඟ අනාගතයට කුමක් වේද ඊළඟ අනාගත පරපුර අපේ රට බාර ගන්න හැමෝටම පිටරටවලට යන්න බෑනේ හැමෝටම පෝසත් වෙන්න බෑනේ පෝසත්යෝ මැති අමතිවරුන්ගේ දරුවා උන් යයි පිටරටවල නමුත් දුප්පත් අපේ දරුවන්ට මොකද වෙන්නේ අන්න එතනදී අපි අනිවාර්යෙන්ම සෑම දෙයක්ම තෝරා බේරා ගැනීමදී තාක්ෂණික මෙබලම් සහ තාක්ෂණික ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා. ඒ නිසා මොකද කියන්න නැවත වීඩියෝ එකකින් හම්බෙන්න. ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා.